ගෙවුණ දවසවුනු සුම්ම පුවත් ඔබට කියන අයිටෙන් ප්‍රති සමින් ම ශ්‍රහහාන් කනනිෂ්කායසිංහ ම සුපුන් භාග්‍යාව වීරකෝන් මුලින් මවධන යොමුකරම දවසුනුසුම්ක ප්‍රධාන පුවත් සිරස්ථන වෙත සෞඛ්‍ය සේවාව නිදහස් වූයේ වත්ම රජයටතේ බව ජනපතීපෙන්වාදේ. සුවසැරයේ තවත් දරු උපතත් තලයිමන්නාරම දුම්බිය දාවනය මාස තුනකට නවකි. දෙදහස් පහලව ජනවාරි අටවන දැයින් පසු මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සැබැලෙසම නිදහස් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරි සේනම තිතුමා පවසනවා. අමාත්‍ය රාජිත සේනරත්න හතාට උපහර පිරණැවීමේ උත්සවේද. ජනාධිපතිතුමා මේ බවක යා සිටියා. අග්‍රමාතිය ර විකම සිංහම හතාද උත්සවේයට සභාගි වුණ. මාතය රාජත සේනාරත්න මහතාට ලෝක සෞඛ සංවිධහනයේ, උප සබහපති දුරය පිරිනමීම වෙනෙන් උත්සවේ සංවිධහන කරති බුණ. සූපති අභිෂයකය යනුවෙනයි එනම් කරතිබුණ. වසර ගණනාවක් සටන් කළ සේනක විිලේ අෞෂදු ප්‍රතිපත්තිය ජාතික අෞෂදු ප්‍රතිපත්තිය ලෙස පිළිගනමින් වත්මන් රජය සෞඛ්‍යෂේත්‍රයට විශේෂ මෙෙයක් ඉටු කරතිබෙනවා. එහිදී අමාතව රාජත සේනාරත්න මහතා කළ මෙහ වෙනුවෙන් ලෝක සෞඛ සංවිධහනෙන් මෙවැනි පිළිගැනීමක් ලැි ඇති බවයි උත්සව සමහව ඇමතු ජනාතිපතිතුමා කියයා සිිය. අද උල්ුවහත් ලෝකය අපේ සෞඛ්‍ය සේවා පිගන්නා යුගයක්. ඉතාමත් සතුටු වෙනවා දෙදස් පහලවේ ජනවාරිමාසයෙන් පසුව, මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව සැබෑලෙසම නිදහස් සෞඛ්‍ය සේවාවක් කරන්න. මාචාර්ය සේනක විවිිලේ අෞෂධ ප්‍රතිපත්තිය, මේ රටේ ජාතික අෂධ ප්‍රතිපත්තිය විදිහයට පිළිගෙන අවුරුදු හතලි ස්පාක් හැමආණ්ඩුවකම කතාකරද්දී සංවාධ කරද්දී තරක විතර්ග කරද්දිය යට ගිය. දිතාාර ස්දමල්ල පහත වැටීම ඇතුළු. රටේ පොදදු ජනතාවල ලැබුණන් වර ප්‍රහද රාශයක්ක් ලබාදුන්නේ පනත දෙදස් පහලවේ අපි හදන විට නීති කෙටුම් පද්ධ පාත්මේන්තුවේ අතුරුදහන් වුණේ නෑහ. දෙදස් දොලහහි මහදපු පනත නීති කෙටුම් පද් දෙපාත්මේන්තුවේ අතුරුදහං වනේ කොහොද කියලලා මට වඩාහොඳට අවසද සමාගංවල මහත්තුරු දන්නවා. නොත් ම සතුට වෙනවා අංකව. වැඩ කරන්න ජනතාව වෙනුවෙන් ඇමතුරුන්ට නිදහසී තියනවා. ආණඩුවත් එක් වැඩර රට ආදරය කරන හැම කෙනෙකුට නිදහසී තිය. රට නිවැරදි කරන්න මාධදර නිදහසදී ලතිබෙනවා. ගල්ලයේ නාමල් ගමගේ සල්වෛ්‍යතුවා හරද රෝග එකල තියනවා. බෝ නෝන රෝගලිල් ලංකාවේ මේ වන විට එකසේ විි පහත් එකසේ පනත් ගනත් අතට දිනකට මේ අනයි කියලා. ෝ නෝන රෝගවලින් සයට හැත්ත පහක් අසුවක් මන්ධ්‍ය සාරසිකටත් නැනම් මද්‍රව නිසාමුල කියලා. ඒක සිය පණහා. අපිට පණහක් කර ගන්න පුළුවන්න අපි ජාති යනාගතය වෙනුවෙන් කරන මහා පුන්න ධර්මයක් වෙනවා අත්‍යවශ්‍ය අෞෂද හතලිස් අතක මිල අප අත් අඩුගන වහම දැන් කළයුතු ඉතුරෘතික. එක තවත් අෞෂද විශ්ක මිල ම අඩු කරනවා. එන් දහයක් පිකා අවුෂද. එක තමයි පුද්ගලිකෝ ගන්න අමාරුම අෞෂද වැඩිම. එක අවුරුද්ධකට අපේ රෝගීන් අෞෂ සඳහා වියදං කරපු මුදල රුපියල් මිලියන හාර්දා ශරසියකින් අඩු වෙල න. දැන් අපෙන් ආන මොනවාද කරේ කියලා ඒ තරම් විශාල ප්‍රතිවිලාබයක් ජනතාවකට මං න හතලස්ට ඉදලක් ආ්ඩුවකින්ගත් ඒවගේ ප්‍රතිලාබ ඇල්ලති නවදම රෝග ැති ගෙදරදනෙකොහද. ඉහි හමක් හැමෝම ප්‍රතිලාබේ බුක්තියන. සුවසරිය ගිලන්රත්හ සේවාව ආරම්භේදී විධ විවේචන එල්ලවෝද රටේ තීරණාත්මක අවස්ථාර ඇසකදී පෙහිටක්වීමට සුව සැරියට හැකි වුණා. පිඳකුට මෙලොව එලිය දැකීමට සුවසැරිය පිහිටක් වූ තවත් අවස්ථාවක් පිළිබැදර ප්‍රදේශෙන් අද වාර්තාාවනා. පිටබෙදර දැරංගල ජම්ඹ ගස්තුල ප්‍රදේශයේ පදිංචිව සිටි ගැබිනිනාවකට දරු ප්‍රශත්‍රය සඳහා රෝහල් ගතවීම සඳහා සුවසරය ගිලන් අත සේවාව අමතා ඇත්තේ අද අලුයවයි. වහාම ක්‍රාත්මක වූ දහනවයයි අනුව සුවසරිය ිලන් රදකාය මණ්ඩලිය කරිනමින්ම ගැමිනිම වගේ නිවසට පැමිණයා ඇය මොරවක දිසා රෝහල වෙත රැගෙනයාමේදී අලුවම තුනයි හතලස් පහට පමණ ගිලන් රථය තුළදීම දර්වාබෙහි කලාා. මව සහ බිරිඳා හොඳ සෞඛ්‍යතත්වෙන් පසුවන බව වෛතවරුන් ප්‍රකාශ කරනවා. සුව සැරියතුරෙන් සිදුවම සේවාව බෙහෙවින් වටිනාාපයි සිද්ධට මුහුණදුන් මව ප්‍රකාශ කළේ බබා ලැබෙන්න්න අමාරුණා ඉඩු පස්සේ ගරෑ විච්ච නිසා ගෙදර දානමය යනහට ගහල ඒවා අවාහනයාව. ගට නන්ගට පික් මනිීම ෝහල කලා පිටත්වවෙන්න න පිත්නටම අතර මකදී දර්පසි සන්ඳහා අවශ මූලික ලක්ෂ පහලවීම සමගම අපි ඒ සඳහා ආවශ්‍ය පහසගන් සියල්ල සපේලදට ඒ ආකාරයෙන් නිසි ආකාරය මේ දවා කරලා අපි නිරෝග දර් සම්පත්තිය කලාාගෙන ඉක්මනිින්ම මොරෝවක කොස්මිල්ිගටරහට පිටත් සැලසුම් කළ පරදි තමවර්ජනය ක්‍රියාත්ම කරන බව රජය වෛද නිල්ධාරීගේ සංගමය පවසනවා. එහි යටි අරමුණ රාජපක්ෂහස්තය යළි කරලියටගෙන් ඒම බව බොහ පර්ෂව පෙන්වා දෙනවා. රජයේ වෛ්‍යවරුන්ගේ සගමයේ පටු අරමුණු වෙනුවෙන් ரோගීන් வில்ල්ඩට ගනිමින් මෙවැනි වැඩවර්ජන ක්‍රියාවட்டு නංවනුයේ රජයේ වෛ්‍යවරුන් සඳහා උපරිම සහන සල්සාතිබෙන පසුබිමකයි. එම් වෛ්‍යවරුන්ට ලබා දෙෙන පැමිණීමේ ප්‍රවාහන දීමනාව හෙවත් ඩැඩ් දීමනාව සාමාන්‍ය වෛ්‍යවරයකුට, රුපියල් පහොස් දහසකින්ද විශෂඥ්ඥ වෛ්‍යවරයකුට රුපියාල් විසි පන්දහසකින්ද ඉහල දැමීමට මහා බා්ඩාගරයේ අනුමැතිය හිමිවති වෙනවා එසේම රජයේ සියලුම වෛද්‍යවරුන්ට ඩැත්් දීමනාව ලෙස රුපියල් තිස් පන්දහසක් ලබා දෙන බව මුදල් අමාත්‍යශය සඳහන් කරනවා. හදිසි සේවා සඳහා පැමිණීම වෙනුවෙන් දැනට ගෙවන තිස්දහසක මුදල, රුපියල් පනස්දහස දක්වා වැඩි කෙරුණා. විශෂං්ඥ වෛද්‍යවරන්ට ගෙන එම මුදල, රුපියල් හැටදහස දක්වා වැඩිකිරීමට රජය තීරණය කරතිබෙනවා. සියලුම දීමනා සහිතව සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුගේ වැටුප, රුපියල් එක් ලක්ෂ හැට හදදහසක් පමණවනවා. විශෂඥ වෛද්‍යවරයකුගේ වැටුප රුපියල් දෙලක්ෂ පනස්දහසක් බවද සඳහන්. මීට අමතරව රුපියල් ලක්ෂතිස් හයක බදු සහන සහිත වාහන බලපත්්‍රයක් ද හිමි. රජය කොතෙකුත් මෙවැනි දීමරා ලබා දුන්නද ඔවුන් සැබෑලෙසම අදාළ රාජකාරයේ නිරතවී ඇති බව සොයාබැලීමට නිසි ක්‍රමවේදයක් නැහැ. මෙවැනි පසුබිමක්තුල ශ්‍රී ලංකා සිංගப்பූරු ගිවිසුමට එරහිවන බව පවසමින්, ම යටි අරමුණු ඉටුකර ගැනීමට අහිංසක ජීවිත බිල්ලට ගැනීම අතිශය අසාধাරණ බව බොහෝ දෙනා පෙන් වාදෙනවා. අද වයිද නිලධාරන්ගේ සංගමය කියර කියන්නේ ඒ දේශපාල සංග ගෝටේ රාජ පක් සමහතයගේ මයින්ද රජපක්ෂ සමහත්තියගේ ලටගන ඒ පොජෙක් ක්‍රියත්මක් කරන දේශපාල සංවිධානයක් පවටදේක පත්වෙලා ති මේ වැඩවර්නය පිටි පස්සේ තියෙන්නේ ඕවන්ව ඉතා ඉත්මනින් බලටගෙනේ ව්‍යාපති මේ ක්‍රියාත්මක් කර. පිදන්න වෛදෝරන්ගේ සංගමය කාගේ කට ුත්ද ඉරිපත්රන කා බල අද කිය සිගපපුර වුසේ ොනමනා දතිීන. අඩුාඩුම් මොනාදරනට දිීන අහිත කරගම් කල කියන්න. එහම නැතුව සමස්ත්‍යිත දේශාන වශයෙන් කරන උද්ඝෝෂණන් වලට ෘර්තිකදිද පිංගව. මේරට සෞඛ්‍ය සේවා කටේතු තව දුරටත් පුළුල් කරමින් පෞද්ගලික රෝහල්වලට පමණක් සීමවී තිබූ. ඊ චැනලින් සේවාව මේවැට විට රජයේ රෝහල් වලත ක්‍රියාත්මකයි. අම්පාරි දිස්ත්‍රික් මහරු හලේත එම සේවාව EA ආරම්භ කරුණා. බාහිර රෝගී අංශය සඳහා පරෝගීන්ට, ඊචනලින් සේවාබොස්සේ කලින් වෙලාවක්කා දෙනයක් වෙන් කර ගැනීමේ අවස්ථාවතා වනවා. දැනට පවත්නා සෞඛ්‍ය සේවා පද්ධතිය දියුණු කිරීම හා එය ගෝලියපශයෙන් ඉහළ නැක්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සෞඛ්‍ය අමාත්‍යංශය විදුලි සන්දේශ ඩිජිටල් යටි තල පාසුකම් හා විදශ රැකයා අමත්‍යංශය සහ ශ්‍රීලංකා තොරතුර සහ ස්‍යවිධන තාක්ෂණ ඒජන්සියයිඒ සඳහා දායිකත්වලා බාධන්නේ. ම්පර දිස් ප් මහරු හල ඊ චනලින් සේවාටයතු ආරභකිරීම අවස්ථාවට විදුලි සන්තේශ ඩිජිටල් යටරි තලපාසුකම් හා, විදේශැකයා අමාත්‍යංශීලේකම් වසන්ත දේශප්‍රිය සහ ශ්‍රීලංකා ටෙලිකුම් අයිතන සබහපති කුමරසිංහ සිරිසේනයන මහත්තරුන්ද සහභාකි වුණ. ස්මට ඩක ස්මට නි ස්මට හෙල් ස්ට් ඇගරිකාල්ච ඉව ගාත්තියන අපි ඩිජන කරණය කරන්න. අපි අනාගතයේ දී ඉතායික් මං පියවරක් විදිහට ස්මර්ට් හෙල් කියන ව්‍යපතිය ක්‍රියාත්මර. ඒ තුළි මුළු රටේමස් රහල්ියල්ලම අපි පයිබ තාක්ෂරයෙන් සම්බන්ධ කරනවා. අපි අනාගතයේදී බලාපොත්තු වෙන පුු සසස් පිලා සාමන පිළ තියෙන පාසල් සියල්ලම පයිබ ජාල ගත කරන්න. ඕනේම තුරකතන චාලයක් මගින් ිඳදුවයි හතයි එකයි පහයි, දෙසය විසි පහයි දෙසය විසිපහයන දුරකන්තල අන්ගේ ඇමතිීමෙන් මෙම ඊචනලින් සේවාව ලබාගැනීමට අවස්ථාව උදාකරතිී තිබෙනවා. මෙ ඔස්සේ රෝගීන්ට කාර්යක්ෂම සේවාක් සපේන්නේ ඔවුන්ගේ වටිනා කාලයද ඉතිරි කරමෙන්. පහසුවම් ස පිීමම නිසා ඉතාමත්ම ේසලා තියන රෝගි සත්කාර සේවා. මේක පටන්ගන්න බැරිකමන්න නව තියන්නේ අප රටේ මනිසුන් ආකල්ප මේ පැත්තට පොඩ නැමුරු වෙලාන්න අනඒකතම තියන ප්‍ර්නේ එවනාට කද ඔසක වෛද්‍ය සායනය එකක තුළක් එකට වැටවා. එදා පේශල මංහිතනය ද දෙසියක්කතර ප්‍රහල්ටාව මේ ්‍යපතිය තියන හසුගම පෝගි කරගෙන වෛ්‍යෝරුන්විසින් එදා දවල් දෙකවනොට පිරික එක විර කා. ැදවච්චය දුම්ර්‍ර ස්ථානය සිට තලයි බන්නාරම දක්වා, දෙපසට දුම්රිය දහනේ තාවකාලිකව නතර කරන බව දුම්රිය දෙපාර්ත්මේන්ව පවසනවා. ලබන දාහත්වන සිකුරාදාසිට නොයම්බර් මස දහසේවන සිකුරාදා දක්වා, දුම්රිය දහවනය නොකරන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මැදවච්චිය හා තලෙ මන්න්නරම අතර, දුම්රිය මාර්ගේ පාලමක් අලුත්තරියාව ඊට හේතුවයි. මැදවච්චිය දුම්රියස්ථානයේ සිට තලයි මන්නාරම දක්වා සහ, මන්න්නාරම සිට මැදවච්චිය දක්වා ඒකා බද්ද බස්රතු සේවාක් පවත්වාගෙනයාමට කටයුතුය දාති වෙනවා. යහපාලන රජව යටතයේ ප්‍රානක්ෂේත්‍රේතු, දේශපාලන බලපෑම්බලින් තොරව ක්‍රියාත්මක බව අමාත්‍ය නිවල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අන්තර් පලාාත් බස්රත හිමිකරුවන් දැනුව කිරමීම වැඩසට හනට එක්වමින් අමාචවරයා මේ බව කියා සිටිය. කය මාලකට ඇ දර හැම . උත් පමික්න්න කියලා නත්න් තියනෙ එකත් දීර්ක කරන්න ගයාාන්ගුවයට තේ වැනි දෙවල් වෙලා තියෙන. ඇ වෙලා යන විතරක්නෙවෙයි ෆයිල් දෙදා ෂටපහත් ජනාධිපති විවශන කොමිසමට ්‍රයිබර්කෂමට ඒවගේම අල් අස්සා දෂණ මෙට ගිල්ල මගේ යින හමෝවා මගේ දොරටු එම හරල් ොලතිවා කරුණනා කළ මාවත් එතන්ටයවන්්ඩ පාත්. මද දැන් යහපාලන යටතේෙම දේශපාලන බලපෑමලට ඉක් නෑ. මහා බාන්ඩාගාරි පූර්ණ අනුමැතියකින් තොරව. රාජහා අර්ධරාජ්‍ය අයතනවලට කාරිමණ්ඩලේ බඳවගැනීම හා වැටුබගෙවීම වලක් පාලමින් රජ්‍ය චක්‍රලයකයක් නිකුත් කලා චක්‍රලීකි උපදෙස්වලට පටහනිව බඳවකන්නා කාරිමණ්ඩලේ සම්බන්ධින් අදල්ආයතනි අමාත්‍යංක්ෂලය කම්බරයා දෙපාර්තමේතු ප්‍රධනයා පළත් ප්‍රධානලේකම්රයාහා. ූල්‍යංශ්‍රධනියා වගකීම දරීයුතු බව එහි සඳහන්. රාජයේ ්‍යවස්ථාපිත ආයතනවල අනුමතකාරි මන්ඩලින් බැහැ සේවක පිරිස් වෙත වැටුපකිවීම පිළිබඳ එම ආයතනවල සභපතිවරුන්, වෙදහැක නිලදහරින් හා ගණකාධිකාරිවරුන්, එම වගකීම භහරකතයුතු බවට අමාත්‍යමන්ටල ඒතීරණය කරතිබුණ. ල හතුු සියලු ාජායිත වල එවැනි සේවක පිරි සිට නම්, එ පිබඳ තොරතුරු කළමන කකරන සේවා දෙපාර්තමෙන්න්තු වෙති දන්න්න ලෙස. එම චක්කරලයකේ සඳහන්ව ඇති බව මුදල් හා ජනමාදධ්‍ය අමත්‍යංශී සඳහන් කරනවා. පොළොන්නරුව සංවර්ධන සංග්‍රාමීයේ ව්‍යාපෘති එකසිය අසුවක් ජනගතකිරීම, හෙට සිට දින තුනක් පුරාස්සිදු කරනවා. මෙම ව්‍යාපෘති සඳහ වෙන්කර ඇති මුොදල් රුපියල් කෝට හාය දහසක්. සිංහල ජදවසින් පස පොනුව දිශ්‍රික ක්‍රියාත්මක කරඇති යෝදධ සංවර්ධන සැස්ම වන්නේ පිබි දෙමු පොළොන්නරුව ව්‍යාපෘතියයි. චනාධිපති මෛත්‍රිපාල සිරිසන මැතිතුමාගේ ප්‍රධනත්වෙන් මෙම ව්‍යාපෘති ජන අයිතියට පත් කෙරනවා. අග්‍රමාතය රනිල් වික්‍රමසිංහ මහතාද ට සහභාගවීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසන මැතිතුමා එම දුරයට පත්වීමෙන් පසු පිබිදමු පොළොන්නරුව ව්‍යාපෘතිය ආර්භ කරුණේ දෙදහස් පහලව වසරේති. ොනුව ස්්‍රරිකේ සංවර්ධනය උදෙසා රජ දවසින් පසු දැවන්තම මුදලවන රුපියල් කෝටි හයදහසක් වෙන් කර ඇත්තේ ද මෙම ව්‍යාපෘතිය සඳහායි. වත්මන් සහ අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන දැවැන්තම ආයෝජනයේ තවත් අධියරක් මෙමගින් සපුරාතිබෙනවා. ඒ අඩුව පාසල් අසූ පහක බෞතික සම්පත් සම්පූර්ණ කරමින් පන්තිකාමර ගොඩනැගිලි සම්පත් මධ්‍යස්ථාන තාක්ෂණික උපදේශන ඒකක විදුහල් පතිහා ගුරු නිලනිවාස, බෞකාරය ගොඩනැගිලි ආදී පුළුල් පරාසේක විහිදෙන අවශ්‍යතා සපුරාදී තිබෙනවා. පාසල් අධ්‍යාපනයට අයත් මෙම ව්‍යපෘති එකසියදහයක් සඳහා වැෑකර ඇතිමුදල රුපියල් මිලියන හයිසිය හැට පහක්. සෞඛ්‍ය සම්පර්ණ ජනතාවක් උදෙසාද පිබිඳමු පොළොන්නර වූ යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණ. Aන්ු දිස්ශ්‍රිකය පුරා බටහිර හා ආයුර්වේද රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ ක්‍රියාන් විතේ සිදු කෙරුණේ ඒ අටතේ රුපියල් මිියන අටසිය අනුවක් වෑකරමින් ඉදි කළ ව්‍යාප්‍රතිප්පහලවක් ජනතා අයිතියට පැවරීමට ද නියමිත. හිංගරක් ගො දිස්ට්‍රික් රෝහලේ නවකුගඩු රෝගීසායන ගොඩනැගල්ල, දන්ත හා ශල්ල වෛද්‍ය ඒකකය බකමුණ රෝහලේ පරිපාලන ඒකක ගොඩනැගල්ල හා වකුගඩුසාෑයන ගොඩනැගල් මනම්පිටිය රහලේ බාහිර රෝගී අංශය සහ. සයනික කටයුතු සඳහා ඉදි කළ ගොඩනැගල්ල, මනම්පිටිය ஆවේද රෝහලේ නව වාட்டு ගඩනගල්ල සහ. අරලගංවිල රෝහලේ නව රසායනාගාර හා සුවතිබී ගොඩනැගල්ල මෙම. දිස්රෙක්කය පුරා රහල්වල බෛද්‍ය නනිලධාරිීකාර්යාල පහසුකම් සමඟ, අකුත් අවශ්‍යතා ඒ අනුව සම්පූර්ණ කරති බෙනවා. උනගලා වෙහෙර, පුදුර් ඇතුළු ප්‍රදේශතුනක පානීිය ජල සම්පාදධන ව්‍යාපෘති ඉදි කරතිබෙනවා. රපියල් දසලක්ෂ එකසි අනු එකක වියදබින් හිඟුරක් ගොඩහා තමන්කඩුව ප්‍රදේශවල අඩු ආදායම් ලාබින් සඳහා ඉදි කළ නිවාස ව්‍යාපෘති පහළවක්හා, රජය නිලධාරීින් සඳහා ඉදිකළ නව නිවාසද පිබිදමු පොළොන්නරුව සංවර්ධන සංග්‍රාමේ යටතේ සම්පූර්ණ කරති බෙනවා. පොන්නනුව දිස්ශ්‍රக்க මෙම වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා පොදු පහසුකම් නංවාලීම සිදුකෙරුණා. ඒවෙන්ුවෙන් ඉදිකල ්‍යාපෘති නවයක ඉදිකිරීමම්ද මෙවන විට අවසන්.මදිරිකිිය நகரරයේ නව බස්නැවතුම් போොළහා හිගුඩක් ගොඩ දෙමහල් වෙඳ සංකீර්ණය ලංකාපුර ඉදිකරඇති ප්‍රේක්ෂකයිින් අටසියකට අසුන්ගතහැකි රගශාලාාවද මීටඇතුළාත්. පොළොන්නරුව නව මහනගර සභ ගොඩනැගිල්ල ලක්ෂ உයන ප්‍රජාශාලාව, මනම්පිටිය හෙළ බොජුන් හල වැනි ව්‍යාපෘති සඳහා වැෑකරඇති මුදල රුපියල් මිියන තුන්සිය හතලස් තුනක්. පොළොන්නරුව දිිස්ත්‍රිකේ පිහිටි බෞද්ධ හිදුහා ස්ලාම් පූජනී ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් සම්පූර්ණ කර ඇති ව්‍යපෘති ගණන පහළවක් ඒ සඳහා රුපියල් මිියන පනස් පහක් වැෑකරතිබෙනවා දිස්ට්‍රකේ විහාරස්ථාන ගණනාවකට නව සංගාවාස, භැර්වශාලා, භික්‍ෂු නේවාසිකාගාර, ධානශාලා ඇතුළු මූලික අවශ්‍යතා ගණනාවක්ම සපුරාලීමට කටයුතු කරතිබෙනවා. හින්දු හාස්ලාම් පූජනියස්ථාන ගණනාවකම ප්‍රතිසංස්කරන කටයුතු මෙන්ම? නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඒ අටතේ කටියයුතු කරති බෙනවා. එමෙන්ම නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් නගරයක් යළමහ දෙකන්නේම වගාකිරීමට ජලය සැපීමට හැකිවන පරිදි වාරි ප්‍රතිසංස්කරණය ජාතියේ ප්‍රෞ්ඩ ඉතිහාසය කියාපාන දැවැන්ත කෞතුකාගාරයක්, නාට්‍ය සංගීත ඇතුළු කලාවන්හි සුපෝෂණය සඳහා රංගශාලා, ක්‍රීඩාංගෙන හා ක්‍රීඩා පිටි ජනාදී වශෙන් ජනතා අවශ්‍යතා ඉලක්ක කරගත් මහා සංවර්තනයක් පිබිදමු පොළොන්නරුව යටතේ ක්‍රියාත්මකයි. ුදුදහම පාලමක් කර ගනිමින් අරණී ගහමන්දුුරයට හෝ ජනාධපති මන්දරයටයායමට උත්සාහකරනනායකින් රටට අවශ්‍ය නොවන බව අමාතය සජිත් ප්‍රම් දාස මහතා පවසනවා. බුද්ධ ශාසනයක් රටත් ආරක්ෂාකරණනායකින් පමණක් රටට අවශ්‍ය බව ඒ මහතා පෙන්වා දුන්නේ ත්‍රිගනාමලය මොරව වැව ප්‍රදේශය පැවති උත්සවේකදී. ජාතියාගම් කුළමල බේදයකින් තොරව. අද චෛත්‍යයක් ඉදිකිරීමේ අවස්ථාවේදී. ප්‍රායෝගික ශක්ති ලාදනක ද. අපේ මාතෘ භූමියයට හයියක් නොයි මෙන්න මිත්‍රවරුණේ අතිකරු ජනාතිපතිතුමාගේ දරු අග්‍රාමාත්‍යතුමාගේ සැබෑ දේශහිතයි ශීත්‍ර. කවදාටත් වැඩිය අද සම්බුද්ධ ශාසනය ශක්තිම. අපේ රට අවශ්‍ය ඉක්මනිින්ම ජනාධිපති අගමැති පුටුවලට යන්නට බුද්ධාගම පාලමක් කරගන්න දේශපාලූ නෙවෙේ. පන්සල ඇතුළට රිංගල දේශපාලන කතාවක් කරලා. එලියට එනකොට හොයිස්කඩ් දේශපාලනය හරහා. රට ගිනිතියන්න හදන බෞද්ධනායකත්වයක් රටට අවශ්‍යදක එක කැන ඔබලා ගැඹුරින්ිතක් මම උබලට කොරුන්දු වෙනවා ආණ්ඩුකුම ව්‍යවස්සාවේ ඒ අගනා පරිච්චේදවල සඳහන් වී තිබෙන බුද්ධාගමට ලැබෙන සුවිශේෂී ස්ථානය අනි වාරෙන්ම ප්‍රායෝගිකව ලබාද. අපේ රට තුල ජාතික සංහිදධියාවක් ඇති වෙලා තිබෙන. ඒ ජාතික සංහින්දියාව තුළින් මොනම හේතුුවකොත් රට බෙන්න නැෑ. මොර වැව ජබාලයෙන් විහාරේ අභිනවෙන් ඉදිකිරෙන චෛත්‍ය සඳහා මුල්ගල තැබීම අමාත්‍යවරයාගේ ප්‍රධාහනත්වෙන් සිදුකරුණ. සසුනට අරුණ වැවයි දාගබයි ගමයි පන්සලයි සංකල්පයට අනුව චෛත්‍ය නොමැති විහාරස්ථාන විසි පහක චෛත්‍ය ඉදිකිරීමේ වෙරසටහනයටතෙයි මෙම කටයුතු සිදුකෙරුණේ අර්ශුන රණතුග හා අරවින්තද ිල්වායන හිටපුූ ක්‍රිකට් ්‍රිඩකයිින් සිදුකළ බව කියන තරඟ පාවාදීමක් පිළිබඳ පාලිමන්තු මන්ත්‍රී තිළංග සුමතිපාල මහතා ප්‍රකාශයක් කලා. එම ප්‍රකාශයට මමාත්්‍යය හමුවකදී හිටපු ක්‍රිකට් වඩකින් අද පිළිතුරු ලබා දුන්නා. අමත්‍ය ෆයිස මුස්තා මහතාද මේ පිළිබඳද තවත් මාත්‍ය හමුවකදී අදහස් දැක්වූවා දසම අනුහතර මට මතක ඇතියද චෝදනාවක් එල්ල වෙලා තිබුණ ඉට පස්සේ ලෝක ක්‍රිකට් කවන්සෙලේෙන් ඇවිල්ලම් ඒ පරක්ෂණයේ විරුණන්ට පස්ේ ලෝක්‍රකට් කවන්සලේ මවයි අරවිදවයි දෙන්නවා නිදොස් කොට නිදහස්රල තිය මහිත රටේ හැම දෙෙනන මේක දන්න දෙ. ක්‍රිකට් බෝඩ්ගේ මම ක්‍රිකට් කමිටිය එක එයා මට වරම් වරම කිව්වා වයිස් ප්‍රසිඩට් ඇටියටන්ඩ මේ උදව් කරන්ඩ ඒවගේ අලිගේේෂණයක් තිබුණන මහිතනය ඇැගි උතුකමක් මටක්ම කතා නොකරන්ට ඒත් මම කොහට ගියත් මම කාටවත් මම යස් කියන ජාතිනමේ එකකක් ්‍රීාාව වලකීම මගේ ේකන්තු වනටම බාරදිීලදී ම කලිවාදයට අහවදන පක්ෂ්‍රාහිනෑ මම හරිදය කරනවා අපි යිසේර ව ීම ව ප සයි චද නවා කියලා හිටපු ීඩ ක ඉල්ි තින හිටපු පරිපාලයකර පපුදවියක ඉල්ිවතිනවා ඒවාගේම චන්දතියන්ටත් ම කැපවිසිටින ගම ්‍යවස්ටා සංසෝන කිරීමට ම කැ විට න ම වස්ථාව වක්කිීම ප්‍රකාශ. ල්ල ක්‍රකට ක්‍රීඩාගයේ සම්පන්ධ සිද්ධියදී ඇැම් මාධ්‍ය වරී සසාහගත්තව ක්‍රියත්මක වන බව මාත්‍ය වජර අභේවර්ධන මහතා පවසනවා. ගලේ පැවැති උත්සවේක දියමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළලා. ලංකාම මාන්ද්‍යය අදට හැසරෙන්න්නේ වර ප්‍රෝධ ඒවයි දඩුවමල වෙන්නේ මාධ්‍යයටටම තැන්ග ගාල්ලතිබෙන මාජන ක්‍රීඩාංගනය ගැන අදහස් කිවවා.ගෙරච ප්‍රචාර් තමයි මේක විගරනු. ක්‍රඩාගන විකරන්න පැ ක්‍රීඩාගාරය සම්බන්ධය කිවේ මේක මේ හෝඩල් ගානය සම්පූර්ණ වැරදි. එතකොට ක්‍රීඩාංගන දවස්තුන්සය යට පයි දවස්තුන්සය පනක්තිය වහල් එතකොට බරන ලවයි ලක්ස ගානක හවසරය අන්න යන පොදු ක්‍රීඩාංගෙන අද නගර දගොට යනතනක් නෑ මේවා ගැන උප සිහිබුද්ධයෙන් අවතිී සිටියයුතු මෙවට දේශපාලන කූුණදාගන්න එපා විශසාල පිරිසක් එක දවසක්ට මේ ගිට්ටු අරනවාද මේ ගීට්ටුව ගාල්ල නගරේ අධ්‍යාපන කලාපයන්න ලවයි අසූදාහට මේ ෙට්ටු අරනවාද. ්‍රී ලංකා පොදජාන් පෙරමුණ තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධෙන් ගැටලු රැසක් මතුව තිබෙන බව. විශ්්‍රවාමික මේච අජත් ප්‍රසදන්න මහතා පවසෙනවා. දූෂණ විරෝධී ජනත අ ව්‍යාපාරයේ පැවැත්වූ මාතිය හමකදී ඒ හතා මේ බව කියස් සිටියේ. මමදන්ව එක ඒතමයි ඔද්‍යාන පෙරමුණේ තුළ ගැටලු තියන පට් අවන්‍යාරච්චි මැතිය සහ රජි සෝයිස මතාතර තිය ැටලු රේගුලන්ගේ අ්‍යන්ත ප්‍රශ් ගැන කතාර දෙයන්න. හැයි ප්‍රාත්‍ර ද නු පශනයතිී. නෙළුම්මාවත විසින්ටේම පුුදු ජතාවහමතත්තන් ආ්ඩු විරදි ජනතාව පාලය කරන එක හස්සයක් ඇයටතර ගියොත් එතර එතන් තම ඒකාජපතිවාද. ඒක හරි භයනකයිකොද එහෙම තීරක කලය දුන්න තනි පුද් කලෙකුට මවයානක ඒක ප්‍රජාන්වා යනෙන. එතකොට කවුද සභාපති කරන්නේ කාඩ බලදී එකොට රජිත් සොයිසලට සිදධවනවා කියන්න නෙළුම්මාවත මේ ජයරත්ත මල්ශාලාව වගේ දන්න ජරතති ගැන කවද. සගේ රජ සමේල් ලංගමට අමතර කොටස් ලබාැනීමේද සේදූ බව කියන ංචපක් පිළිබඳවද මෙහිද හෙිකරුා. නටවදාන තාව මත් වේල්ගමවත් අරගර ගත්තන ිියන දේ මනසුක වච එතකට ේ වල්ගම අත්තරම ගන්න දීජෝධන අපි නොදී වේල්ගම පිරක්කිිතුර ලා මහින්දරජමක්ෂක පුතල දෙන්නයි. එතකට කට ක් ේ ර ර ද. ඹබලන් ගොඩ මීියයා ගොඩ කරුුවල බදධ ප්‍රදශ පදිංි දැස් නොපනෙන තුන්දනකුගෙන් යුත් අසරන පවුලක් පිළිබඳ අයිITන් ප්‍රතිතුලින් පසුගිය විසිහත් වනදා හෙළිකලාා එත් සමගම මෙම පවුලට උපකාර කිරීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වුණා කිසිදු උපකාරයක් නොමැතිව මෙම පවුල ගත කරන දුකිිත ජීවිතය පිළිබඳ අප හෙළිකිරීමත් සමඟ බොහෝ දෙනා එම පවුල පිළිබඳ විස්තර සෙවීමට පටන් ගත්තා ඒ අනුව දිවෙනිී බොහෝ ප්‍රදේශවලින් මෙම පවුලට උපකාරකිරීමට ඉදිරිපත්වනා ඇතමුන් වියලි ආහාර රැගෙන එමින් ඔවුන්ට උපකාර කලා එමෙන්ම ආබාධිතව සිටින මෙම පවුලේ මවට ශල්ලෙ කර්මයක් සිදුකිරීම සඳහා රුපියල් පනස් දහසක මුදලක් ව්‍යාපාරිකයෙකු පරිත්‍යාග කලා එමෙන්ම ජාතික ෘතියවෙදී පෙරමුුණි නියජිතයින්ද අසරන පවුල සඳහා උපකාර කිරීමට ඉදිරිපත්ව සිටිනවා. අයිITන් ප්‍රවෘති තුළින් කළ හෙළතරව්වත් සමඟ තමන්ට මහත් සහනයක් ලැබුණු බවයි මෙම පවුලේ සාමාජකයෙන් කියා සිටින්නේ. පි දිංග දවකරම හතර යිටන ග විල්ලා එකට ගොඩත් කිිස්්තුති අප්‍ර කිසි දෙයක් කර යාාගන්න බැව න්නේ දැන්නන් ති අදනං හොඳයි. අයින් ප්‍රෞෘති තුළින් මෙවැනි බොහෝ අය පිළිබඳ හෙළිකිරීම වැදගත් සේවාවක් බවයි. මෙම පවුලට උපකාර කිරීමට ඉදිරිපත් වූ බොහෝ දෙනා ප්‍රකාශු කරන්නේ. අපි පසුගිය දිනවල දැක්ක ස්වාධින රූපවාහිනි සේවෙන් යම්පුවතක් රට හෙළිතරව කරනවා. මේේ කාර් භාර්ය සඳහා. අපි පෙළමු වූේ ස්වාදිීන රූපවාහිනි ආයතනය. වැල්ලවාය වදින හෙළයාය කඳවැටී හතගත් ගින්නකින් අකර පන්සයයක් පමට විනාශ්‍යවීති පෙනවා. ්‍රදේශයේ පවත්නා දැඩසුල තත්වේ හතුවෙන් ගින්න ශීග්‍රෙන් පැතිරියමින් පවතිනවා. වනසතුන් මෙෙන්ම වටිනා දැවර්ග කිහිපයක්ත විනාශවී ඇති බවයි අප වර්තාකරු පවසන්නේ. සෑම වසර්කම පාහේ මෙම ප්‍රදේශයේ වනාන්තර ගි ගැනීම සිදුවනපා. කට ගස් දිගලිය කොත්තබේ ගම්මානී වැවතාුල්ලේ සිටේ ගැබ්බර ඇතින්ඩක හක්ක පටස් ආහාරෙයටි ගැනීමෙන් මිය කියා. තින්න තුවාල ලබා සතියක පමණ කාලයක් මහත් වේදනාකාරී ලෙස සිටි බවයි ප්‍රදේශවාසයෙන් පවසන්නේ. මැලෙසිාවේ වෛද සිසුන් කණ්ඩෑමක් පොළුන්න්නරුව දිබුලාගල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන උපකරන ලබාදීමට ඉදිරි පත් වුනා. රාජ්‍යමාත්‍ය ව සන්තසේනායික මහතා මෙම උපකරන විද්‍යාලයේ දරු දරියන්ට බහරදුන්නා. දන්ව්‍යාපාරික පුවත්. ලොජි යතන ංක මුදුරකථතන ප්‍රදේශ වශෙන් බෙධහරිනන්ගේ සම්මාන රාත්‍රිය කොළඹදී පවැත් වුණ. ොප් ලජික් යතනී සබහපති අශෝක පතිරගේ මහතාකේ ප්‍රධානත්වේ නොයි මේ පැවැත්වුණේ. වසර විසි දෙකක් පුරා තමසේවේ ලබාතුන් ප්‍රදේශීය බෙධහරින්නන් මෙහිදියකීමට ලක්වුණා. යක්ෂ දේී චිත්‍රට හරත්තුල චිත්‍රපට සංස්ථාවදීතවැත්ව වුණ. ඒ අමාතේ රජිත් බදදුම බන්ඩ හතාක ප්‍රධනක්වේ. සුගත් සමරකෝන අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපට රවින්ද රාන්දනියය රජ සැනිවිරත් නතුළු ප්‍රවීණ නළු මලියන් රැක් රංකන දායිකක්්පේල බාතිනවා. ලකව සාහිතනය ති හතරවැනි වරට සංවිධාන කරන සරසවය සිනවා සම්මාන් උලෙලේ සිනමාසතියේ දෙවන දෙනේ චිත්‍රපට ප්‍රදර්ශනය රෙගල් සිනමාශාලාවේදී පැවැත්වන. මයා චිත්‍රටය එහි දි ප්‍රදර්ශණය කෙරුවා අතර ප්‍රීණ සිනමා දිල චිත්‍රපට ෂ්පාධිකා දමයන්ති ෆෝන්සේ මහත්මිය ප්‍රධාන ආරධි්‍යයාලි ස සහ බහකිබුණ. බර උලෙලටකාගල් සාහිතනය අලු ක්‍රහය ලබා දෙන අතර මධ්‍ය අනුක්‍රහය ලබා දෙන්නේ අයියෙන් මාධ්‍යේචාලයයි. තවතුට ල්ගඩ ප්‍රදේිහිි පේර්ෂ්ට අටැකිින් වූ බිම් කොටස් වෙසක් විකිීම ශ්‍රී ලංකා ර්චන්ට් බැක්කව සූදානම් කරතිබෙනපා එම ිම් කොටස් විකිනීම ආරමිරුණ ශ්‍ර ලංකාමර්්න්් ැක්ව හමති සුජීව ලොකු හවා මතාගේ ප්‍රධානත්වයෙන් මෙම බිම් කොටස් ලබාගැනීම සඳහා නය පහසුකම් ලබාදීමටද බැංකුව සූදානමින් සිටිනපා. ලෝ සි ටසාමාගම අනුග්‍රහහින් පැත්වෙන නාධදිපති රංකුසලාන්න ොලබොල් තරවලි ඇරීමට සියලු කටයුතු යතා තිබෙනපා කණ්ඩ අයම් හාරදහසක් මේ සඳහා සහභාකිවනත්තර ක්‍රිඩක ක්‍රඩිකවන් හතලි සට දහසකට අධික පිරිසත් තරගාවලීට් එක්වීමට නීමිතයි. බෙරට ප්‍රමුඛතම සන්නිවෙදන සේවා සම්පාධක වන ඩයිලෝ කාසි අටා සමාකම රටේ චාතික ක්‍රීඩාාව වෙනුවෙන් ලබාති අනුග්‍රහය දෙවැනි දර්ශකය කරාද ගමන් කරමින් සිටිනවා. ර සමාගමට අනුද්ද මරීනෝ මෝල් සුපිරි බෙළඳ සංකීර්ණය කොළඹ තුන ගාලුපාරේ අංක පන්සියානුව දරන ස්ථානදී විවෘත්ත කෙරුණා ඒ දම්රෝ සමාක මේ නියෝච්ච්‍ය සභහපති ලහිරු රාණනායික මහතාගේ ප්‍රධානත්වෙන්. බෙළඳ සංකීර්ණය සපු හතලිස්පාහකින් සහ බාහනතුන් සේ පන්හක් නවතා තැබි හැකි බහල් තුනක රථකාලකින් ද සමන්විතයි පේක සැසව විශේ ශංකය බලාපොරත්තු වන්න ඔබට සුබාත්‍රයක්. ෙරලු ගැියල් හරි හතකට කපාගෙන කන්න තරම් සහෝදරකම් ගැන ලියවී ඇති රටක දැන් ඇහෙන්නේ එක එක කා කොටා ගැනීම් ගැනය. රාජපක්ෂ පවුල් ලාණඩු සමයේ ඒ සහෝදරකම් ගැන උත්කර්ශයට නැගුණද දැන් ඇසෙන්නේ වෙනත් කතාය. රාජපක්ෂ පෞුල්ලිතිහාසේද බල අරගලය අමුතු දෙයක් නොවේ. වත්මන් පරපුරේ ආධිතමයන් දෙදෙනාවන D.ඒ. රාජපක්ෂ හා, හගේ සොහොයරු DM රාජපක්ෂගේ පසු පරම්පරාව. බලේට කෑදරකමින් කා කොටාගත් බව හම්බන්තොට දේශපාලන ඉතිහාසයෙන් වෙන් කළ නොහැක. D.ඒ රාජපක්ෂ පවුලේ පුත්තුූ, DM රාජපක්ෂ පවුලේ පුතුන්ට හම්බන්තොට දේශපාලනය කරන්න ඉඩ දුන්නේ නැත. අද හම්බන්තොට රජකරන්නේ D.ඒ. රාජපක්ෂගේ පුත්තුය D.M පරපුරෙන් ඉතිරිව හුදෙකලාව සිටින්න්නේ නිරූපමා රාජපක්ෂ පමණය DA. රාජපක්ෂ පවුලේ සහෝදරයන් අතරද අද ගොඩනැගී ඇත්තේ. ඒ පවුලේ සුපරුදු බල අරගලේමය. D.A. රාජපක්ෂ පරපුරේ බලගතු දේශපාලන සාධකය වන මහින්ද රාජපක්ෂ නුදුරේදීම දේශපාලනයෙන් විශ්්‍රාම ගැඩීමමත් සමඟ. මේ කැටුම එලිපිට සටනක් දක්වා ඇවිලෙනු ඇත. බැසිල් ගෝටා චමල් සහෝදරතුන් කට්ටුව මේ වන විට සීතල යුද්ධය නිරතව සිටි. වෙටින් විට එය මතුපිට තලේටද පිවිසේ. මෙහි අලුත්ම ප්‍රහාරය එල්ල කරති බෙන්නේ චමල් රාජපක්ෂගේ පුතුවන ශශීන්ද්‍රරාජ පක්ෂයි. අද පුවත්පත් වාර්තාවක් අනුව ශශීන්ද්‍ර පවසන්නේ විවිධ පුද්ගලයන් තමන් ජනාධිපති අපේක්ෂකමට සුදුසු බව පැවසුවත් කුඩුවන මුට්ටි කිහිපේ අතුරින් නියම මුට්ටිය මතුවනු ඇති බව ළඟදීම දැකගත හැකි බවය. මේ කුඩුවන මුට්ටි ඇතුළේ ගෝටාභය සහ බැසිල් සිටිනා බවත්. උඩට මතුවන මුට්ටියේ ඉන්නේ තම පියාවන චමල් රාජපක්ෂ බවත් හැර. ශසිින්ද්‍ර මේ කියන්නේ වෙන මොකවත් නොවේ ඒකා බද්ධ විපක්ෂයේ පලපුරුදු ශේෂ්ඨ්‍ර දේශපාලකයන්ගේ තේරීමද චමල් රාජපක්ෂවී ඇති මොහොතක ඔහුගේ පුත්‍රයාට වෙන රාජපක්ෂලා ගැන කැමැත්තක් තිබිය නොහැක එහෙත් රාජපක්ෂ පවුලේ ඊළඟ පරම්පරාවේ ප්‍රබල පුත්‍රයාාවන නාමල් රාජපක්ෂ තමන්ට තිබෙන අවස්ථාවන් අහිමිකර ගැනීමට මෝඩවන්නේද නැත. තමන්ට හිමි කිරුල වෙනුවෙන් ඔහුද සටන් පෙරමුණට එනු ඇත. එකට කෑවත් බොක්හ වෙනස් කියන්නාසේ හෙට දිනයේ බලය වෙනුවෙන් එක පතේ කෑවුන් කාකොටා ගැනීම විය හැකිය මහින්ද රාජපක්ෂගේ කැත් නොවනත්. ගෝටාබෙ රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ලැඩ්ෂා විරහිත සටනකට එළඹී අවසංය. පෙරමුණේ සටනින් පසු බැසගියද මහින්දගේ ජනපදනම ආක්‍රමණය කරමින් ඔහු ගරිල්ලා සටනකට මේ වන විට එළඹ තිබේ. ඒකා බද්ධ විපක්ෂවයට සහාය දක්වන ජාතිවාදී කල්ලි කණ්ඩායම් වල සහාය ඔහු කොල්ලකමින් තිබේ. තමන්ගේ හිටල පන්නයේ පාලන විදියගැන දේශනා කරවින් ඊට කැමති මුක්දයන් ඔහු වටා එක්්‍රැස් කර ගනිමින් සිටි. ඒකා බද්ධයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තේන්දුව ගනු ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින් බව කියවුණත් එන එන විදිහට ගහ උළුුවස්සා කියන්නාසේ. මහින්දට වනු ඇත්තේ පවුලේ බල ගැටුමෙන් ශයගන්නා රාජපක්ෂවරයාව ඔටු හිමි කුමාරයා ලෙස අභිෂයක කරවන්නටය. ඒ හැර බලබිඳුණු මහින්ද රාජපක්ෂට කරන්නට අන්ජමක් නොමැත දැනට මේ ඇති සෙස පසට.